मनुष्य सिते स्वभाव कुमग्द अपट पुलुआंद मे सिते निदहास जीवात्तेन मातृका करगाने अन्ने प्रश्न देख सित सह सितेन निदहास होंदाय सित कियाने अपट जीवात्तीमट इता आवश्यवन वैदगत प्रयोजनवत उपकरण जीविते गैटलु निराकरणे करगान्न जीविते सैलसुम करगान्न एवगेम याम याम विनिश्चयवलट बैसगान्न निदर्शनया कैटिट होंद नारक विनिश्चय करगान्न ओयादि बुद्धिमय काटयुतु संदहा अपट सिदु वेनवा सित मेहेवान्न සිත ඉතා වැදගත් දෙයක්. ඒ බුද්ධිමය කටයුතු වලට අමතරව අපේ මේ සිතෙන් පුළුවන් රූපම වවන්න පුළුවන්. මේකට කියනවා පරිකල්පණය. ඉතා වැදගත්. ඒ වගේම සිතෙන් පුළුවන් අපිට විඳින්න. දැන් ඔය සාහිත්‍ය කියලා එහෙම කියන්නේ අපි සිතෙන් විඳින දේවල් කලාව. විඳීම හැකියාවත් සිතර තියෙනවා. ඒ වගේම මේ සිතෙන් අපට හංගින්න පුළුවන්. නොයෙක් හැඟීම් ඇති කරගන්න පුළුවන්. ඉතින් අපේ ජීවිතේ හුඟක් හැඟීම් බරයි, හැඟීම් බහුලයි අපේ ජීවිතේ. ඔය වගේ සිතෙන් ජීවිතේට නොයෙක් විදිහේ ප්‍රයෝජන තියෙනවා. සිත ඉතා වටිනා ඉන්ද්‍රියක්. සිත කියන්නේ මොකක්ද කියලා අපි නැවත ඇහුවොත් අපිට පේනවා මේ හිතන යාන්ත්‍රණය. හිතන යාන්ත්‍රණයටයි හිත කියලා කියන්නේ. දැන් ඔබ ඇතුලේ යාන්ත්‍රණය තියෙනවා. මේක සමානයි ඔය පරිගණක කරන අයට තේරුම් ගන්න පුළුවන් පරිගණක වල තියෙන මෘදුකාංගය කියලා එකක්. සිත කියලා කියන්නේ අපේ මොළේ නැමැති කොම්පියුටරේ තියෙන මෘදුකාංගයක් හා සමානයි. එතකොට මේ මෘදුකාංගය අනුව තීරණය කරන ලද අපි කියන ප්‍රෝග්‍රෑම්ස් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොළය අර දෘඩාංගයක් නම් සිත මෘදුකාංගය. දැන් හිත අයින් කරාම මොළේ වැඩ කරන්නේ නැහැ. නේද? එතකොට සිත ගැනයි මම කිව්වේ. දැන් මේ සිතේ තියනවා නොඑක් විදිහේ පැතිකඩ තියෙනවා නේද අපි කියමු පෞරුෂය කිව්වාම හිතේ පැතිකඩයක් ඉගෙනීමට සම්බන්ධ පැතිකඩ පැතිකඩ රාශියක් තියෙනවා ඒ වගේම සිතේ එක එක තල තියෙනවා දැන් නිදර්ශනයක් හැටියට අපි කියමු දැන් ගැඹුරු නිින්ද එක්තරා තලයකට සිතපත් වෙනවා අඩ නිින්ද නේද එතකොට දැන් ඔබ සිටින්නේ මේ උඩු සිතින් අවදි වූ උඩු සිතින් ඒ තව තලයක් බොහොම තල රාශියක් තියෙනවා ඒ වගේම සිතේ තියෙන එක එක අංශ දැන් නිදර්ශනයක් හැටියට මනස කියලා කොටසක් තියෙනවා සිතේ ඒක සිත කියන මහා විශාල යාන්ත්‍රණයේ පොඩි පොඩි කොටසක් පැහැදිලිද දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා දැන් ඔබ මෙතනට රැස් වෙලා ඉන්නේ ඔබ සොයන්නේ අධ්‍යාත්මික ජීවිතය නේද ඔය ආගමික ජීවිතය කියන්නේ ඒකට තමයි මිනිස්සු ආගම් පසුපස යන්නේ අධ්‍යාත්මික ජීවිතය සොයා ගන්න දැන් ඇති වෙන ප්‍රශ්නේ තමයි සිත සහ අධ්‍යාත්මික ජීවිතය අතර සම්බන්ධයක් තියෙනවාද කියන ප්‍රශ්නේ හිතෙන් පුළුවන් ද අධ්‍යාත්මික ජීවිතය සොයා ගන්න. දැන් අපි හිතන්නේ නම් පුළුවන් කියලා. නම් හොඳට සමීපව බලනකොට අපිට පේනවා සිත තුලින් බැහැ අධ්‍යාත්මය හෙළිදරව් කර ගන්න. ඒ කියන්නේ හිතලා හිතලා හිතෙන් වීරිය අරගෙන සිතෙන් නොඑක් විදිහ හැඟීම් මර්ධනය කරගෙන අධ්‍යාත්මික ජීවිතය සොයා ගන්න බැහැ.
එතකොට ආධ්‍යාත්මික ජීවිතයයි සිතයි කියලා කියන්නේ එකක් නෙවෙයි. ඒක වෙනම දෙයක්. අපිට සිත ගැටලුවක් නෙවෙයි. නේද? හැබැයි සමහරුන්ට නම් හිත මහා ගැටලුවක් වෙනවා. හිත රෝගී වුණාම හිත ලොකු ගැටලුවක්. මම අර හිත ගැටලුවක් නොවේ කිව්වේ නිරෝගී සිතකට සිත ගැටලුවක් නෙවෙයි. ඉතින් සිත ගැටලුවක් නෙවෙයි. නමුත් සිතේ තියෙනවා එක්තරා කොටසක් ඒක ගැටලුවක් බව අපට තේරෙන්නේ නැහැ. ඒක සක යාව ජීවී ගැටලුවක්. සිතේ තියෙන එක්තරා කොටසක්. මොකද්ද සිතේ තියෙන ගැටලුකාරී කොටස? ඒකට අපි කියනවා මනස කියලා. ඒතර මනස කියන්නේ සමස්ත සිත නෙවෙයි, සිතේ පොඩි කොටසක්. හරිද? මේ සිතේ පොඩි කොටස වූ මනසෙන් තමයි ඔබ ජීවත් වෙන්නේ. දැන් මේ වෙලාවේ ක්‍රියා කරන්නේ ඔබේ මනස. ඉතින් මේ මනස දැකීම එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔබට පුළුවන් ඔබේ මනස දකින්න. මනසේ ලක්ෂණ අපි බැලුවොත් ඒ ලක්ෂණ අනුව මනස දකින්න පුළුවන්. දැන් උත්සාහ කරන්න මම මනස දකින්න ලක්ෂණ ටික කියන්නම්. ඒවා ඇසුරු කරගෙන ඔබේ මනස දකින්න. මොකද ඉතාම වැදගත් මනස දැකීම. මොකද මනසේ නිදහස් වීම ගැන අපි කතා කරන්නේ. ඊට ඉස්සෙල්ලා මේ මොකෙන්ද නිදහස් වෙන්න ඕන කියලා දකින්න එපා නේද? කැමතිද මනස දකින්න? ආ හරි. දැන් මේ අපි නිකන් ඉන්නකොට අපිට මේ වැල් වටාරම් සිතුවිලි එනවනේ. ඇත්තසේ මේවා මේ නිෂ්ඵල සිතුවිලි. ඔහේ සිතෙනවා සිතෙනවා. ඒක හිතෙනවා මේක හිතෙනවා. මොහොතක් නතර වෙලා ඉන්නේ නැහැ. දිගෑරෙනවා සිතුවිලි ජාලය. අන්නේ සිතුවිලි ජාලය දිගෑරෙන්නේ මනස තුල. ඒ සිතුවිලි තියෙන්නේ මනසේ. දැන් තේරෙනවානේ නේද? ඔබේ මනස. ඒ වගේම අපි තව ටිකක් මනස දිහා බලමු. මේ මනස කොච්චරවත් සොයමින් සිටින්නේ, සොයනවා. දැන් සිතුවිල්ලක් ඇති වෙනවා, ඒක නැති වෙලා යනවා. ආයෙ සිතුවිල්ලක් ඇති වෙනවා, ඒකත් නැති වෙනවා. එතකොට සිතුවිල්ලෙන් සිතුවිල්ලට පැන පැන සොයනවා මේ මනස. මොකද්ද හොයන්නේ? වඩා සැපදායක දෙයක් නේද? සැප අරමුණු සොයන්නේ. එතකොට අපේ මුළු ජීවිතේම මානසිකව සැප අරමුණු සොය 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 කොහි යනවා? කොහේ යනවද කියලා දන්නේ නැහැ. සැපයට ආසයි අපේ හිත. ආස මොකටද? සැපේට නේද? දැන් මේ ආශාව කියලා කියන්නේ සැප සෙවීමට සිතේ ඇතිවන යම් ශක්තියක්. ආශාව ශක්තියක්. එතකොට ඒ ආශාව ඇති වුණාම අපිට පුළුවන් මේ ඒ ආශාව ඉෂ්ට කරගන්න, සැලසුම් කරන්න පුළුවන්, ක්‍රියාමාර්ග හදන්න පුළුවන්, කැප වෙලා ශාරීරික වෙහෙස දරාගෙන, හරිද? ඒ සුඛ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන්. එතකොට හිත ක්‍රියා කර දහනය, ඉන්ධනය තමයි ආශාව. දැන් මෝටර් රථයක් ක්‍රියා කරන්නේ පෙට්‍රල් වලින්නේ. ඒකට අපි කියනවා ඉන්ධනය කියලා. සිත කියන යන්ත්‍රණය ක්‍රියා කරන්නේ ආශාව කියන ඉන්ධනය. තේරුණාද? ඉතින් මෙහෙම හිත දිහා බලන්නකොට අපිට පේනවා මනසෙන් තමයි අසහනය ඇති වෙන්නේ. දැන් අත වශයෙන්ම මේ ඔබේ සිත මනස සමායන මේ නිරන්තරයෙන්ම යම් අසහනකාරී බවකින් පෙළෙනවා. හොඳට බලන්න. හැම තිස්සේම යම් අසහනයක් තියෙනවා නේද? අසහනය කියන්නේ මොකක්ද?
සන්තෘප්තව ස්වාධීනව නිදහසේ තමා සමග සිටින්න බැරිකම් तो අසහනේ තියෙන මේ මනසට බැහැ ස්වයන්තෘප්තව තමා සමග සිටින්න බැහැ ඒක හැමතිස්සෙම මේ යමක එල්බ සිටින්න ඕනේ හරිද ඒ වගේම අර අසහනය ඇති වුනහම මේ සිත සොයනවා උත්තේජනය දන්නවද උත්තේජනය කියන වචනේ මොකක්ද උත්තේජනය කියන්නේ स्टिम्युलेशन का अभी हम तीसम स्टिम्युलेशन हो गेदर आप इनकोट मानसट स्वयं तृप्त इंडवे इतना दागान वे रूपवाणी दागान अन्न एक पेन्न एक वारण एक अन्न उत्तेजने लभिन अरे मात्पे कोई उत्तेजन सोए नहीं देवा चित्रपाटी ये मैं तो कौर याल खांबेला किसी में तेरमक नहीं अनम मना कथा कर कर इन तेरमा थिंक अप्रमाण देवाल उत्तेजने सोए ना अरे थिंक उत्तेजने वैडवेला तीन निंगा उत्तेजने कर ला ताकि यालू अतिक अनम मना कथा कर कर गेदरा हम आई तर असहाने तब उत्तेजन सोएन नहीं एक आद्यकीम तेम काम आद्यकीम क्या प्रबल उत्तेजन इत उठ काम उत्तेजन अरे थिंक वो आगे नो देवल बोली मे बला ने मानसे असहाने गए मम्मी क्या ඉවගේම මේ මනසේ තියෙනවා ඔබට හොඳට තමාදියා බැලුවොත් පෙනේවි නිතරම අපි පෙලෙන්නේ බයකින් දැන් කෙනෙක් කියයි මට නම් එම් බයක් නැහැ කියලා මන් දන්නේ නැහැ ඒක ඇත්තද කියලා මරණ බය තියෙනවා නේද වයසට යනකොට මැරෙයිද කොයි වෙලාවෙ මැරෙයිද බන් මරණ බය ඇත්තමයි බය වලින් ප්‍රධාන බය තමයි මරණ බය. මරණ බය කියන්නේ මම නැති වෙයිද කියන බය. දැන් ඕනෑ මේක තියෙන්නේ මරණ බය. දැන් සර්පේ ගෙට පැන්නහම හරිද? මරණ බය. ඉතින් මේ විදිහට බය දරුවන්ට මොනවා වෙයිද? කියන්න බෑ. ඔද ඔබට හොඳ වැඩක් මේ පොඩි ලයිස්තුවක් හදන්න මා තුල තියෙන බය නේ ලෙඩ වෙයිද කියලා බය දැන් රෝහලකට ගියාම අපි දකින්නවා ලෙඩුව ලොකු බයක් ඇති වෙනවා මේ ලෙඩේ මටත් හැදෙයිද මටත් මැරෙන්න වෙන්නේ මේ විදියටද ඉතින් මේ සිතේ ස්වභාවය ගැනයි මම මේ කියන්නේ නේද මේ දිහා අපිට පුළුවන් මේ සිත දිහා බලන්න वेलुआ पेन देवाल बला मनोद इलाट मे सीते स्वभाव तमाय मे वर्तमान इंडवे सीत हेमती सेम अतीत विशेष वायस टेनकोट काले गतकराने अतीत गया हित हित ඉස්සර කාපු දේවල් ඉස්සර මේමයි 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 නේ අතමර වයසට යනකොට මොලේ දුර්වල වෙන්න පටන් ගන්නවා නේ දුර්වල වීමේ එක ලක්ෂණයක් තමයි වර්තමානයේ ඉන්න බෑ අතීතයේ ගැන හිතේ ඉන්නේ ඒ නිසා මොලය වැහැරීමේ ලක්ෂණයක් අතීතයේ ගැන සිටී දැන් ඔබලාට එහෙම අතීතය ගැන නේද තරුණයන්ට තියෙනවා අනිත් පැත්ත මොකද්ද අනාගතය අනාගතය ඉතින් මේ කවුරුවත් මේ වර්තමාන මොහොතේ ඉන්නේ නැහැ හ්ම්
ඔය විදිහට අපිට මේ මනස දිහා බලනකොට අපිට පේනවා මේ දැන් බලන්න මේ සියලුම මනෝ දුක්ඛයන් පහළ වෙන්නේ මේ මනස කියන දේ තුල මනෝ දුක්ඛයන් ඒ කියන්නේ මනස පුදුමාකාර දුක නිපදවනවා මනස දුක නිපදවනවා නිපදවලා හරිද ඒ දුකෙන් මිදෙන්නත් උත්සාහ කරනවා ඉතින් දුක උපදවන්න නැතුව හිටියා නම් දුකෙන් මිදීමක් අවශ්‍ය නැහැනේ ඉතින් මේ පැත්තෙන් දුක නිපදවමින් අනිත් පැත්තෙන් දුකෙන් මිදෙන්න හදනවා ඉතින් කොච්චර දුකෙන් මිදෙන්න හැදුවත් මෙහෙ නිපදවනවානේ දුක නේද මනස තමයි මේ දුක පිළිබඳ දුකේ මූල හේතුව. එතකොට දැන් කාට හරි ඇත්ත වශයෙන්ම දුකෙන් මිදෙන්න ඕන නම් මනස අතාරින්න ඕන. ඉතින් ওই විදිහට අපිට මේ මනස දිහා බලලා පුළුවන්. එතකොට අපිට පේනවා ඇත්ත වශයෙන්ම මේ මනස අනවශ්‍යයි. සිත අවශ්‍යයි සිතේ මේ මනස කියන කෑල්ල අනවශ්‍යයි මොකද ඒක හරියම ගැටලු සහගත දෙයක්. ඉතින් අපේ මුළු ජීවිතේම අපි ගත කරන්නේ මේ මනස නැමැති අසහනකාරී මානසිකත්වයේ තුල. ඉතින් මේක ඉඳලා හිටලා ප්‍රීතිය තෘප්තිය සෑහීම ඇති වෙනවා. හැබැයි එකක්වත් ස්ථිර නැහැ දියේ ඇඳි රේඛාවන් වගේ මේ තෘප්තිය ඇති වුණා සහනය ඇති වුණා මෙන්න ඊළඟ මොහොතේ ඒක නැහැ තේරුණා ඉතින් අපි මනසට අහු වෙලා කොටින්ම අපි සියලු දෙනාම මනසේ දාසයෝ හොඳයි මනස මේ විදිහට අපි තේරුම් ගත්තාම අපිට හිතෙනවා ප්‍රශ්නයක් මනසෙන් මිදෙන්න පුළුවන් මනසෙන් මිදීමක් තියනවාද මනුෂ්‍යයාට? ඇත්තටම මනසෙන් මිදීමක් තියෙනවා. දැන් සමහර අයගෙන් ඇහුවාම කියනවා මේ මනස නැත්තම් මැරෙනවානේ කියලා. ඒ කියන්නේ මනස අයින් කරා මැරෙනවා කියලා. නෑ නෑ මනසින් මිදීමක් තියෙනවා කියලා අපිට තර්ක කරන්න පුළුවන් මේ විදිහට. දැන් උපදිනකොට යම් කිසි විඥානයක්. විඥානයක් කියන්නේ මේ දැනෙන ගතියක් තිබුණානේ අපිට උපදිනකොට. ඇත්තසේම අපි කියනවා මේ උපදිනකොට තිබුණේ නොකිලිටි වූ ලෝකයෙන් නොකිලිටි වූ ඉතාම පැහැදිලි ප්‍රසන්න සිතක්. අපි උපදිනකොට ගෙන ආපු මනසට අපි නමක් දෙමු. අපි ඒකට කියමු නිර්මල විඥානය. ඔන්න දරුවා උපදින්නේ නිර්මල විඥානය. සමාජයේ සමග ගැටෙනකොට මොකද වෙන්නේ? අන්න අර නිර්මල විඥානය කිලුටු වෙනවා. කිලුටු වෙලා මේ සමාජයේ තියෙන තරඟකාරීත්වය, පලි ගැනීම, මමංකාරය, ආඩම්බරය බේදය ඔය සේරම දරුවා ඉගෙන ගන්න. ඊර්ෂ්‍යාව සේරම ඉගෙන ගන්න. ඉගෙන ගන්නකොට මොකද වෙන්නේ? අන්න අර ස්වභාවයෙන් ගෙන ආපු සහජ විඥානය ටික ටික යටපත් වෙලා නැති වෙලා යනවා. දැන් නිදර්ශනයක් කියන්නේ දැන් අපි දිහා බලනකොට අපිට හිතා ගන්නවත් බෑ මොකක්ද ඒ සහජ විඥානය. එච්චරට ඒක යටපත් වෙලා. අපි දන්නේ අපි තුල ගොඩ නැගුණ පුද්ගල විඥානය. දැන් ඔබ ඉන්නේ මේ පුද්ගල විඥානය. මේ පුද්ගල විඥානය පසු ඇති වෙච්ච තත්ත්වයක්. එතුනේ පසු ඇති වෙච්ච පුද්ගල විඥානයේ තමයි මනස කියන දේ තියෙන්නේ. එතකොට මනස කියන්නේ උප්පත්තියෙන් ගෙන ආපු දෙයක් නොවේ නම් ඒක අතාරින්න පුළුවන්. දැන් උප්පත්තියෙන් යමක් ගෙනවා නම් ඒක අතාරින්න බෑනේ.
අතාරින්න ඒතර මනස අතෑරුණාම අන්න ආපහු අපි අර උප්පත්තියෙන් ගෙන ආපු නිර්මල විඥාණයට එනවා ඒකේ දුක නැහැ කිසිම අසහනයක් නැහැ ජීවිතයේ සමග ලස්සනට ගමන් කරන්න පුළුවන් මේ ඒ නිර්මල විඥාණය ඉතින් අපිට දැන් ළමයි දිහා බැලුවාම පේන ළමයි කොච්චර සන්තෝෂයෙන්ද නේ ප්‍රීතියෙන් සතුටෙන් අපි ළමයත් එක්ක සාඳනකොට ඒකක්වත් නැහැ අපි ළඟ ඒ සේරම නැති අපිත් ඔහමයි හිටියේ දැන් නැහැ දැන් අපිට තියෙන්නේ කලකිරීම සුසුම් හැලීම දැන් කවදාත් ඔබ දැක තියෙනද මේ ළමයෙක් සුසුම් හරිනවා නේ ඒ දන්නේ නැහැ ළමයා එහෙමනම් මේ මනසෙන් මිදෙන්න පුළුවන් දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා දැන් ඔබ මනස සමගින් ඉන්නේ නේද මෙච්චර කාල ජීවත් වුණේ දැන් ඔබ තුමාගේ වයස කීයද 62 මනස සමග හිටියා නේද අපි ජීවිතය අත්දකින්නේ මනස තුලින් ජීවත් වෙනවා කියන්නේ මේ මනස තුල ගමන් කරන ගමනට මේ මනස තුල යන ගමන තමයි ඇත්ත වශයෙන්ම ඔබට එක එක නම් තියෙනවා මේ බෞද්ධ වචනයක් අපිට පාවිච්චි කරන්න වෙනවා සංසාරය කියන්නේ මනස තුල ගමන් කරන ගමන සසර දුක කියන්නේ මනස තුල ගමන් කරනකොට තියෙන හරිද ඒ අසහනකාරීත්වය හරි එතකොට මේ සසර නිර්මාණය කරන්නේ මනස විසින් එසම මනස තමයි අපේ මූලික ගැටලුව. ඉතින් අර මං අහන ප්‍රශ්නේ මේකයි. ඔබ දැන් අවුරුදු 62ක් 70ක් නේද? කවදාවත් හිතුන්නේ නැද්ද මේ හැමදාම මේ මනසත් එක්ක ඉන්න එක අසම්පූර්ණයි. නිකම් මේ විඩාවක් දැනුනේ නැද්ද මේ මනසත් එක්ක හිටිය ඇති කියලා? ඇත්තට මේ බුද්ධිය පරිණත වෙනකොට මිනිසුන්ට හිතෙනවා මේ මනස දැඩි තරුණ කාලේ දැඩි ලෙස මනස ග්‍රහණය කරගෙන මනසමයි සත්‍යය මනසමයි ජීවිතයේ සාර්ථකත්වය කියලා හිතාගෙන හිටියා නේද මානසින් මැවෙන රූපය ඇත්ත කියලා හිතාගෙන තරුණයා ජීවත් වුණා දැන් තරුණ කාලේ ඉවරයි දැන් 70 80ට ඇවිල්ලා තාමත් ඔබට හිතෙනවාද මේ මනස තමයි එකම දේ ඔබ විඩාවට විඩාවක් දැනුන්නේ නැද්ද මේ මනස අයියෝ ඉතින් මේකත් එක්ක හිටියානේ මේක හැමදාම එකම යන්ත්‍රණය එදා නම් මේ යන්ත්‍රය හොඳට වැඩ කරා අද මේක මේ රිපයර් කරන්න බැරි කාර් එකක් වගේ අතන ලෙඩ මෙතන ලෙඩ දැනුන්නේ නැද්ද මනසත් එක්ක දැන් හිටිය ඇති කියලා ඔබට මෙහෙම හිතෙන තේ මනස කියන සංකල්පය නෑ මේ ජීවිතේ පවතින මේ අසහනය හැමදාම අසහනය නේ දැන් අපි දරුවෝ හැදුවා දරුවෝ විවාහ කරලා දුන්නා අපි තුන නිදහස් කියලා අනේ මෙන්න දරුවන්ට ආයි දරුවෝ හැදෙනවා එතකොට ආයිත් නේද ඒක බාර ගන්න ඕන ඉතින් මේ මගේ මොනබුරා මිනිබිරි ඉතින් යනවා මේක ඒ කියන්නේ මනසේ යන මේ ගමනේ නිමාවක් නැහැ කොච්චරත් එයා අලුත් කෑලි එකතු කර කර මේ චක්‍රය වැඩ කරනවා ඒ නිසා ස්වභාවිකව කවදාරි මේ මනසේ ගමන ගිහිල්ලා ඉවර වීමක් වෙන්නේ නැහැ මොකද මනස කවදාත් ඔබ යම් නිෂ්ඨාවකට ගෙනල්ලා ඔන්න දැන් මගේ කාර්ය කරා කියන්නේ නැහැ. මනස එතනිනුත් එහාට යන්න